පවතින අධික වැසි තත්ත්වයක් සමග මුරගහ කන්ද වාරි ව්‍යාපෘතිය විදුලි උත්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය මේ වන විට සපුරා තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 178ක ප්‍රමාණය ඊයේ වන විට සම්පූර්ණ වී තිබුණා. ජනාධිපතිතුමා පළමුවෙන් මුරගහ කන්ද ජලාශ ව්‍යාපෘති පරීක්ෂණය නිරීක්ෂණය කළ අතර විදුලි උත්පාදන පරීක්ෂණ සඳහා ජලය නිකුත් කෙරුණේ ඉන් අනතුරුවයි. මේ විදුලි බලාගාරයේ මෙගාවොට් 25ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි. මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336ක්. අද සිට දින 4ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව පැය 72 කාලයක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනවා. මෙගාවොට් 25ක ධාරිතාවත් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන්නේ ඉන් අනතුරුවයි. දැනට ජලාශයේ ධාරිතාව ඝනමීටර් මිලියන 396ක ප්‍රමාණය තියෙන්නේ 70%කින් වෙනුවට පිරලා තියෙනවා. මේ පරීක්ෂණ කටයුතු අවසන් කරලා පසුව මහවැලි අධිකාරියේ හැටියට මේ ව්‍යාපෘතිය කියන සමාගමෙන් පවරාගෙන මේ කටයුතු කරන්න අවශ්‍යයි. එතනින් පසුව තමයි අපිට ජාතික විදුලි පද්ධතියේ විදුලි එකතු කිරීමට හැකියාව ලැබෙන්නේ. මේ මාස 6 වෙනිදා පවත්වන පැය 72 පරීක්ෂණයේදී සැලකිය යුතු ජල ප්‍රමාණයක් ඇලහැර ඇලට නිකුත් වීමට ඉඩ තිබෙන නිසා පහළ නිම්නයේ පදිංචි ජනතාව මේ ජල නිකුත් වීම පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. විදුලිය උත්පාදනය කෙරෙන්නේ ජලයේ අධිපීඩන මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර 4ක් මගින්. මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර 2ක් සහ මෙගාවොට් 5ක ටර්බයින් යන්ත්‍ර 2ක් මීට අයත්.